තමයි බොවන්. අදත් අපි ආයුර්වේද ශ්‍රී ලංකා තුලින් ඔබට වැදගත් රෝගයක් පිළිබඳ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබට මතකයි පෙර දිනේ අපි සාකච්ඡා කළ බාලක පෝෂණය සම්බන්ධයෙන්. හය පෝෂණය නිවැරදිව ලබා ගත යුතු ආකාරය සම්බන්ධයෙන්. අද අපි කතා කරනවා දරුවෙකුට පෝෂණය නිසි පරිදි නොලැබීම නිසා ඇතිවන රෝගී තත්ත්වයක් පිළිබඳව. දේශීය චිකිත්සාවේ රෝගී තත්ත්වය මාන්දම ලෙස හඳුන්වනවා. නමුත් බහුලව වර්තමාන සමාජයේ බහුලව කතා වෙන මන්ද පෝෂණ තත්ත්වය ගැන තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආයුර්වේදයේ මේ පෝෂණ මන්දතාවය කුපෝෂණ ජන්‍ය ව්‍යාධි ලෙස හඳුන්වනවා. පොදු භාවිතයේදී මන්ද පෝෂණ තත්ත්ව ලෙස හඳුන්වනවා. බටහිර වෛද්‍ය විද්‍යාවේදී අපි මේ අන්ඩර් නිව්ට්‍රිෂන් කන්ඩිෂන් එකක් විදිහට දක්වලා තියෙනවා. විශේෂයෙන්ම මේට හේතු වෙන්නේ ප්‍රමාණවත් ආහාර කාලයක් තිස්සේ නොලැබී යම, කුසගින්නේ සිටීම සහ දීර්ඝකාලීනව නිරන්තරයෙන් ආසාදන තත්ත්වවලට ලක්වීම නිසා දරුවන්ටම මන්ද පෝෂණ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ආයුර්වේදයේ දක්වා ඇති පරිදි මේ මන්ද පෝෂණ තත්ත්වවලට හේතු ආකාර කීපයක් ඇති වෙන්න පුළුවන්. ප්‍රධානයෙන්ම අප ගන්න ආහාර හරියට දිරවීම නොදිරවීම, ඒ කියන්නේ ශරීරයේ ක්‍රියා කරන අග්නිය හරියට ක්‍රියාත්මක වීම නිසා අග්නිමාන්ද තත්ත්වය නිසා ඇතිවන පෝෂණ ඌනතාව රෝග ඇති වෙනවා. ඒ වගේම ඒ හරියට නොදිර වූ ආහාර හරියට ශරීරයට අවශෝෂණය නොවු නිසා ඇතිවන පෝෂණ ඌනතා රෝග ඇති වෙනවා. ඒ වගේම එහි ප්‍රතිඵලයක් විදිහට ශරීරයට නිවැරදිව වර්ධනයන් සිදු නොවීම නිසා ඌනතා රෝග හැට ගැනීම සිදු වෙනවා. එවිට අපි අද කතා කරන්නේ මේ වර්ධන ඌනතා සම්බන්ධ මාන්දම් රෝගී තත්ත්වය පිළිබඳව. දේශීය චිකිත්සාවට අනුව මාන්දම් රෝග 18ක් දක්නට ලැබෙනවා. බහුලව මෙම රෝගයේ රෝග ලක්ෂණ අනුව තමයි මෙම මාන්දම් වර්ග 18 වර්ගීකරණය වෙලා තියෙන්නේ. සමස්තයක් වශයෙන් ගත්තම මාන්දමේ මූලික අවස්ථාවේදී සැඟවුණු මාන්දම් ලක්ෂණ දක්නට ලැබෙනවා. එහිදී දත්තේම ප්‍රමාද වීම, හිසට දහඩිය ගැනීම, නුරුස්සන ස්වභාවය, මල බුරුලට පිටවී යාම වගේ රෝග ලක්ෂණ දක්නට ලැබෙනවා. ඉන්පසු ද්විතීක අවස්ථාවේදී ප්‍රකාශිත මාන්දම් ලක්ෂණ දක්නට ලැබෙනවා. එහිදී සමෙහි සහ ඇස්වල කොරපොතු මතුවීම, ඇස් කහ පාට වීම, නිරන්තරයෙන් වැඩි වාර ගන්නා ද්‍රවමල පිටවීම වගේ රෝග ලක්ෂණ දක්නට ලැබෙනවා. මීට අමතරව පෙනීමේ දුර්වලතා ඇති වෙනවා. සිරුරේ ඒකාකාර උෂ්ණත්වය පවත්වාගෙන යාම සිදු වෙන්නේ නැහැ. ගැස්සී අවදි වෙනවා, හුදකලාවට ප්‍රිය වෙනවා, නිරන්තරයෙන් බියුණු ස්වභාවයක් දක්වනවා. මේ වගේ රෝග ලක්ෂණ රාශියක් මේ මාන්දම් අවස්ථාවේදී අපට දරුවාගෙන් දැක බලා ගන්න පුළුවන්. මාන්දම් රෝගය සහිත දරුවෙක් ආහාර ගැනීමේ ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. බහුලවම වැලි, මැටි, කඩදාසි වගේ දේවල් කැබලි කෑමට තමයි මේ දරුවා ප්‍රියතාවයක් දක්වන්නේ. ඒ වගේම මේ දරුවාගේ අත්පයවල, තට්ටම්වල, මාංශ පේශිවල කෘෂතාවය අපට දක්නට ලැබෙනවා. ඒ වගේම උද්‍යෝගිමත් බව, ක්‍රියාශීලී බව අඩු වෙලා පසුකාලීනව දරුවාගේ මොළයේ වර්ධනය අඩුවීම මේට ප්‍රධාන හේතුවක් වෙනවා. ඉන්පසු එම දරුවාගේ මානසික ක්‍රියාකාරකම් වල අඩුවක් අපට දක්නට ලැබෙනවා. ඒ නිසා මේ මාන්දම් රෝගී දරුවෙකුට ප්‍රතිකාර කිරීමේදී ඉතා සුපරීක්ෂාකාරීව ප්‍රතිකාර කරන්න ඕනේ. මොකද ඔහුගේ අග්නිය ක්‍රියා කරන්නේ අක්‍රමවත්ව. ඒ නිසා අග්නියේ වර්ධනය සිදු කරලා අපි ඔහුට ලබා දෙන ආහාර නිවැරදිව ජීර්ණ වෙන ආකාරයට අග්නිය සකසීමෙන් අනතුරුව තමයි ඔහුට ඔහුගේ වර්ධනය සඳහා අවශ්‍ය වන පෝෂදායි ආහාර ලබා දිය යුතු වන්නේ. නිරන්තරයෙන්ම මෙවැනි දරුවන්ට උණුකර නිවාගත් ජලය පානය කිරීමට ලබා දෙන්න ඕනේ. ඒ වගේම නාරං වතුර, තැඹිලි වතුර වගේ දේවල් සීනි යොදා දරුවන්ට පානය කිරීමට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම දරුවාගේ ශක්තිජනක ආහාර විදිහට අපට එළකිරි, එළුකිරි, ඒ වගේම ඝන ආහාර ගන්නා දරුවන්ට පෝෂදායින් යුක්ත ආහාර වේලක් ලබා දීමට උනන්දු වෙන්න ඕනේ. කිරිබොන වයසේ දරුවන්ට ප්‍රමාණවත් පරිදි කිරි ලබා දීම සිදු කරනවා. ඒ වගේම ඊට වඩා වැඩිහිටි දරුවන්ට අපට දියර කිරි, ඒ වගේම කොළකැඳ, සුප් වර්ග භාවිතයට දෙන්න පුළුවන්. ඒ වගේම ඝන ආහාර ගන්න දරුවන්ට වැඩිපුර එළවලු, තන්තුමය ආහාර ලබා දෙන්න ඕනේ. මලබද්ධය පවතිනවා නම් ඒ වළක්වා ගැනීමට අවශ්‍ය වන පරිද්දෙන් පළතුරු එළවලු, අපිට පුළුවන් අපගේ ජීවිතයෙන් භාවිත කරන එළවලු පලා වර්ග පළතුරු ළමයාට ලබා දෙන්න. එමගින් මලබද්ධ තත්ත්වය අවම කරන්න පුළුවන්. ඒ වගේම මුද මාර්ගයේ පහත් වීමක් සිදු වෙලා තිබෙනවා නම් අපට ඒ සඳහා සුදුසු තෛල වර්ගයක් යොදා ගන්න පුළුවන්. මුද මාර්ගයේ සේදීම සඳහා ඖෂධීය තැඹුම් දරුවාට ලබා දෙන්න පුළුවන්. එම තැඹුම් මගින් විශේෂයෙන් එම තත්ත්වය මගවහරවා ගැනීමේ හැකියාව තියෙනවා. මාන්දම් රෝගයෙන් පෙළෙන කුඩා දරුවන්ට ලබා දිය හැකි පලා වර්ග ලෙස විශේෂයෙන්ම මොණ්ඩර කුඩුම්බිය, කරපිංචා, ඉරමුසු
වගේ පලා වර්ග එකතු කරන්න පුළුවන්. ඒ වගේම අපට හාතවාරිය කොළකඳ විශේෂයෙන්ම මාන්දම් රෝගී දරුවන්ට ලබා දිය හැකි කැඳ වර්ගයක්. ඒ වගේම දේශීය චිකිත්සාවේදී මාන්දම් රෝගී දරුවන්ට ප්‍රතිකාර සඳහා බස්න යොදා ගන්නවා. එළු බස්නය, ඇටි කුකුල් බස්නය වගේ බස්න වර්ග යොදා ගැනීම සිදු කරනු ලබනවා. ඒ වගේම කතුරු මුරුන්ගා, තම්පලා, ගිරා පලා වැනි පලා වර්ග ව්‍යංජන ලෙස පිළියෙල කිරීමත්, එම ව්‍යංජන ගිතලෙන් තෙම්පරාදු කර ලබා දීමත් මේ මාන්දම් රෝගී තත්වයේදී ඉතාම හොඳ ඖෂධ සංයෝගය ලෙස අපි දක්වලා තිබෙනවා. ඒ වගේම මාංශ වර්ග ගත්තොත් එහෙම හරක් පීකුදු, එළු පීකුදු, එළු මස් මේ මාන්දම් රෝගී දරුවන්ට ලබා දීමට සුදුසු වෙනවා. ඒ වගේම ආයුර්වේදයේ මේ මාන්දම් රෝගීන් සඳහා ප්‍රතිකාර කළ යුතු විශේෂ කෂාය පද්ධති සහ ඖෂධ දක්වලා තිනවා. එම ඖෂධ නිසි පරිදි ලබා ගැනීමෙන් මේ මාන්දම් රෝගය එහෙමත් නැත්නම් මන්ද පෝෂණ තත්ත්වයේ නිට්ටාවටම සුව කර ගැනීමේ හැකියාව පවතිනවා. අද අපි කතා කරේ මාන්දම් රෝගී තත්ත්වය පිළිබඳව. තවත් මෙවැනිම රෝගී තත්ත්වයක් පිළිබඳව ඉදිරි දිනයකදී සාකච්ඡා කරමු. එතෙක් ඔබ සැමට ආයුබෝවන්.